මිනිසුන් කල කිසිවක් අහම්බෙන් හෝ නිකන් සිදු කළේ නැහැ. කලාකෘති යන්නෙන් අදහස් කරන දේට පවා ආගමික විශ්වාසයන් හෝ එදිනදා පොදු ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වන නිශ්චිත අරමුණක් තිබුණි. සෑම දෙයක්ම අරමුණක් ඇතුව මිස කිසිවක් අරමුණක් නැතුව සිදු නොකළා. අමුද්‍රව්‍ය ස්වල්පයක් භාවිතා කරන ආකාරය සලකා බැලීමේදී මේ අර්ථවත් ලෙස පැහැදිලි වන අතර ඔබ ඔබේ ශිල්ප භාවිතා කරන සෑම දෙයකින්ම ඉතා වෙහෙස මහන්සි වී අස්වැන්න එකතු කර ගත යුතුව තිබිණි. ව්‍යාපෘතියක් පසුගාමී වැඩවලින් සමන්විත වූට මෝස්තර් ප්‍රායෝගික වේ යයි පවසනවා. අපගෙන් බොහෝ දෙනෙක් ඒ නොදන්නවා විය හැකි නමුත් අදටත් අපගේ එදිනදා ආයතන බොහෝමයක් ඒ වගේ. සෝඩා කෑන්වල සිට කෑන්වස් සපත්තුවල පැති සිදුරු දක්වා වන මෝස්තර ඉතා කුඩා විස්තර ඇත. ඒවා මුලින්ම සෞන්දර්යාත්මකයි පෙනෙන්නට තිබුණත් ඇත්ත වශයෙන්ම ඒවා ඉතා ප්‍රයෝජනවත් අරමුණක් ඉටු කරයි. සමහර විට ඒවායේ අරමුණ පැහැදිලිව පෙනෙන්නට තිබුණත් යථාර්ථයේදී නිෂ්පාදනයේ අපේක්ෂිත අරමුණ ඔබ කිසිවිටකත් නොසිතූ දෙයකි. මේ තමයි එදිනදා ජීවිතේ ඔබ දන්න නමුත් ඒවායේ අරමුණු හරි හැටි නොදන්නා දේවල් කිහිපයකේ. පළවෙනි එක තමයි ඔබේ ජීන්ස් එකේ ඇති පස්වන සාක්කුව. ඩෙනිම් ජීන්ස් විශාල ප්‍රමාණයක පස්වන සාක්කුව ලෙස හඳුන්වන පැත්තේ ඇති කුඩා අමතර සාක්කුවක් ඇති බව ඔබ දැක ඇති. මිලියන ගණනක් දෙනා ඒ සාක්කුව භාවිතා කරන්න පුළුවන් ක්‍රම දහස් ගණනක් සොයාගෙන ඇති අතර නැමුණු මුදල් දමා ගැනීම සිට ලිප්ස්ටික් එකක් දමන තරම් මෙම කුඩා සාක්කුව සැබවින්ම නිර්මාණය කර ඇති ඉතා නිශ්චිත අයිතමක් මනසේ තබාගෙනයි. 1800 ගණන්වල මැදභාගයේ කැලිෆෝනියාවේ රන්පතල් කම්කරුවන්ට අඳින්නට නියම කර තිබූ කලිසම ජේම්ස් උවතර ඔවුන් තබාගත් වැදගත් භාණ්ඩවලින් එකක් වූයේ පොකට් ඔරලෝසුවයි. ඒ සාමාන්‍යයෙන් කුඩා හා මිල අධිකයි. පස්වන සාක්කුව නිර්මාණය කර ඇත්තේ ඔවුන්ගේ මිල අධික සාක්කු ඔරලෝසු ආරක්ෂාකාරීව තබා ගන්නයි. දෙවෙනි එක තමයි ඩෙනිම් ජීන්ස් වල ඇති ලෝහ රිවට් හෙවත් ලෝහන. විශ්වාස කරන්න හෝ නොකරන්න ඔබේ ජීන්ස් වල ඇති කුඩා ලෝහ රිවට් ජීන්ස් එකට සවි කරන්න අරමුණක් ඇත. ඒ විලාසිතාව පෙන්වුම් කිරීමට පමණක් නොවේ. ජීන්ස් ඉරෙන්න පුළුවන් තැන්වල ඒවා උපාය මාර්ගිකව සවි කර ඇත. වර්තමානයේ ඩෙනිම් ජීන්ස් විකුණනු ලබන්නේ ඒවා අපේ පෙනුමට සරිලන ආකාරයට වන අතර ඒවා මුලින් ගොවීන් පතල් කම්කරුවන් කම්කරුවන් වැනි කම්කරු පන්ති අතර ජනප්‍රිය විය. පෙනෙන ආකාරයට ඔවුන්ගේ වැඩ ඇඳුම් ඉක්මනින් ඉරායාම වළක්වා ගැනීම සඳහා දිගු කාලයක් පාවිච්චි කරන්න ඔවුන් ඉරීමට ඉඩ ඇති තැන්වලට රිවට් මසා භාවිතා කළා. තුන්වෙනි එක තමයි පෑන ක්ලිප් එකේ තියෙන සිදුර. ඔබ පෑන ලෝකයේ සෙසු රටවල් වල පෑන් වලට සමාන නම් ඔබ පෑන් ක්ලිපේ ඇති කුඩා සිදුරු කුමකටද යයි කුඩා කාලෙදී කල්පනා කළ බව ඔබට මතක ඇති. වැඩිහිටි වියට පාතමන විට පවා තොප්පියේ කුඩා සිදුරු දකින විට ඒ කුමක් කරන්නදයි අප තවමත් කල්පනා කරමින් සිටියේ. තීන්ත අකණ්ඩව ගලා යාම පවත්වා ගැනීම සඳහා ඒ කෙසේම් අමුතු ආකාරයකින් ඇති බව බොහෝ දෙනෙක් කියන නමුත් ඇත්ත වශයෙන්ම ඊට වඩා හොඳ පැහැදිලි කිරීමක් තිබේ. පෑන් අපි අපේ ජීවිතේ හැමදාම වගේ ප්‍රයෝජනෙට ගන්න නිසා පෑන් නිෂ්පාදකයන් තේරුම් ගත්තේ කුඩා දරුවන් යම් දිනක ඔවුන්ගේ කටතුලද පෑන් ක්ලිපේ දමාගත්තු ගිරි හුස්ම හිරවීමට ඉඩ ඇති විය හැකි බවයි. තොප්පේ සිදුරත් තැබීමෙන් ඔවුන් හුස්ම හිරවීම වැළැක්වීමට පියවර ගත් අතර එමගින් යමෙක්ගේ උගුරේ සිර වුවහොත් ඔවුන්ගේ පෙනහල් වලට ක්ලිපේ මගින් වාතය ආශ්වාස කළ හැකිය. ඊළඟට සෝඩා පොප් ටැබ් එකේ තියෙන සිදුර. සෝඩා කෑන් එක ගැති අරමුණ ගැන දැනගැනීමට ඇති සියල්ල ඔබ තේරුම් ගෙන ඇතයි ඔබ සිතුවා විය හැක. නමුත් මේකෙන ඔබ පුදුම වනු ඇත. සෝඩා කෑන් එක ඇති රසවත් පානීය පහසුවෙන් විරුද්ධ කිරීම සඳහා ටැබ් එකක් සමග කෑන් එක ඇත. මේවා විවිධාකාර වර්ණවලින් සහ ඒවායි කොන්වල විවිධ විස්තරවලින් පැමිණ හැකිවද ඒ සෑම එකක් මුදුනේ තරමක් විශාල සිදුරක් ඇත. මේ සිදුර සෝඩා මත ඉහළට ඔසවා තැබීමට ටැබ් එක ඇතින් ඔබ ඇඟිල්ල පටලා ගැනීමට පහසු කර ඇති බව පෙනෙන්න තිබුණද එහි අපේක්ෂිත අරමුණ ඇත් වශයෙන්ම ඔබේ බීම පටේ රඳවා දීමක් කිරීමයි. විවරේ පුරා ටැබ් එක කරකවා ඔබේ බීම පටේ දමන්න. ඊළඟට ඇඳුම්වල මස ඇති කුඩා රෙදි කෑලි කොටස්. ඔබ සමහර විට ලස්සන අලුත් කමිසයක් හෝ කලිසමක් හෝ මිලදී ගන්නා විට බොත්තමක් සහ කුඩා අඟලක පමණ ඇඳුමට ගැළපෙන රෙදිපිලි සහිත කුඩා සිප්ලොක් බෑගයක් එන බව ඔබ දන්නවාද? ඊට හේතුව ඔබ අවධානය යොමු නොකරන විට බොත්තමක් වැටෙන විට බොත්තමක්ද ඔබේ ඇඳුම්වල කුඩා සිදුරක් ඇති විට ඒ වසා මසන්නට අවශ්‍යයි. මේ ඉරියකේ රෙදිපිලි මැසීම සඳහා කදිමයි. නමුත් එහි ඇත්තේ රෙදි කොටස් දෙකක් පමණි. මේ රෙදි කැබලිවල සැබෑ අරමුණ වන්නේ ඔබේ පිරිසිදු කිරීමේ නිෂ්පාදන පරීක්ෂා කර බැලීමයි. ඒවා භාවිතය ඔබේ ඇඳුමට ගැළපෙන ඇඳුම විනාශන වන බව තහවුරු කර ගැනීමයි. ඊළඟට ඔබේ ගෑස් පොම්පේ දර්ශකයේ ඇති ආලෝකය. ඔබේ ගෑස් ටැංකිය ඉදිරිපිට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඊතලක් ඇති බව ඔබට වැටහි තිබෙනවාද? ඔබේ වාහනේ වායු දර්ශකයේ ආලෝකය කෙරෙහි ඔබ වැඩි අවධානයක් යොමු කරන්නේ නම් පොම්පේ ඇසල ඊතලක් ඇති බව ඔබට පෙනෙනු ඇත. එම ඊතලය මගින් පෙන්වුම් කරන්නේ ඔබ ඉන්ධන ටැංකියේ කුමන පැත්තේ වාඩි වී සිටින්නේද යන්නයි. වෙනත් හුදෙක් පොම්ප හසුරුව විදුලි පහන් භාවිතා කර ඒ කුමන පැත්තේ දෙන දැක්වීමට භාවිතා කරයි. ඊළඟට කැන්වස් සපත්තුවල පැති සිදුරු. පසුගිය දශකයේ තුල කැන්වස් සපත්තු විශාල වශයෙන්
ජනප්‍රියත්වයට පැමිණ තිබේ. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේ පැසිපන්දු ක්‍රීඩකයන් සඳහා නිර්මාණය කරන ලද මෙම සපත්තුවල කුහරවලට සමාන වන පතුල අසල පැත්තේ අමතර සිදුරු දෙකක් අඩංගු විය. වසර ගණනාවක් තිස්සේ බොහෝ අය උපකල්පනය කර ඇත්තේ මෙම අමතර සිදුරු වායු ගලණය සඳහා හෝ හුදෙක් විලාසිතාවක් බවයි. අත්ත වශයෙන්ම මෙම සැලසුම සෑම පැසිපන්දු ක්‍රීඩකයෙකුගේම පාදවලට සරලන්සේ සකස් කර ඇති අතර පැත්තේ ඇති සිදුරු දෙකමකින් ඔවුන්ගේ සපත්තුවල ගැටගසා ඇති ලේස් දිගහැරීම වළක්වා ගත හැක. ඊළඟට තම ළමා ප්‍රතිරෝධක පෙති සහිත බෝතල් පියන්. ළම ආරක්ෂිත බෝතල් වලින් එකක් විරුද්ධ කිරීමට ගොස් ඔබ කවදා හෝ කලකිරීමට පත්වෙත් නම් ඔබේ ගැටලුවට විසඳුම ඔබ දෙස බලා සිටින බව දැන ගැනීමෙන් අද ඔබ සතුටු වනු ඇත. මෙම පෙති බහලුම් බොහොම එක අමුතු පියනයක් ඇති අතර ඒවා එක් එක් පැත්තෙන් සීල් කරමින් ඇත. මෙම පැති වලින් එකක් සම්මතව සීල් කර ඇති අතර පෙති බෝතලේ උඩින් අගුළු දැමීම නොකර කරකනු ඇත. ඔබ වටා කුඩා දරුවන් නොමැති විට සහ ළම ආරක්ෂිත තොප්පිය ගලවා ගැනීම ඔබට කරදරයක් නම් ඔබට අවශ්‍ය විටක ඔබේ ඖෂධයේ විරුද්ධ කිරීම පහසු කිරීම සඳහා තොප්පිය අනෙක් පැත්ත භාවිත කළ හැකි වීමයි. ඊළඟට නෝට්බුක් මාජින්. නෝට්බුක් කඩදාසි යනු සිහින් සීමා තීරුවක් ඇති පොතකි. එබැවින් වැඩි ඉඩක් ලිවීමට එහි ඉතිරි වී තිබේද. මීට පෙර ඉතිහාසයේ මීයන් යනු බොහෝ මිනිසුන්ගේ නිවෙස්වල පොදු පදිංචිකරුවක වූ අතර ඔවුන්ගේ ප්‍රියතම කෑමක් වූයේ කඩදාසි. මීයන්ට හපන්නට දාරවල් වටා හිස් ඉඩක් තැබීමෙන් වැදගත් කාර්යයන් අහිමි වීමෙන් මීයන්ට පළමුවෙන් හපන්නට ආරක්ෂක දාරවල් හිස් අවකාශයක් තැබීමෙන් ආරක්ෂාවන කඩදාසිවලට පුළුවන් මායිමක් යෙදීම සහ පිටත දාරවල ලිවීම සාමාන්‍ය ඇදවීමෙන් හා ඉරියාමෙන් ආරක්ෂා වේ. ඊළඟට ෂණික ආහාර අවන්හල්වල ඇති කඩදාසි කුළුබඩු කෝපය. ෂණික ආහාර අවන්හල්වල සෝස් සහ අබ සඳහා මෙතරම් කුඩා කෝප භාවිත කරන්නේ මන්දයි ඔබ ඔබෙන් මසා තිබේද. ඔවුන්ගේ කුඩා ප්‍රමාණය බහලුම්වල පවා ඔවුන් බැඳුම් කරන ප්‍රමාණය මත පදනම්ව ඔබට තව ටිකක් සෝස් අවශ්‍ය බව වුන් දනි. එසේනම් නැමුණු කඩදාසි කෝපයයි ඒ සියල්ලම එම ගුණෙන් අරමුණට ගැලපේ. ඔබ කඩදාසි කෝපය දිගහරින විට ඒවා කුඩා කඩදාසි තැටි බවට පත්වන අතර එමගින් ඔබේ සියලු අවශ්‍යතා සඳහා විශාල සෝස් ප්‍රමාණයක් තබා ගැනීමට හැකි වේ. ඊළඟට ප්‍රයෝජනවත් පිහි තොප්පිය. මේ දිනවල බොහෝ ප්‍රයෝජනවත් කොටු කටපෑන් තොප්පියකට සමාන ඝන ප්ලාස්ටික් තොප්පියකින් පැමිණෙන බව ඔබ දැක ඇත. එහි හැඩය අනුව ඒ ඔබගේ කලිසම් හෝ කමිස සාක්කුවලට ඇලවීම සඳහායි සිතිය හැකි අතර ඒ කළ හැකි නමුත් ඒ සැබවින්ම වෙනස් අරමුණක් ඉටු කරයි. ප්ලාස්ටික් තොප්පිය උපයෝගිතා පිහි රාමුවෙන් ඉවතට ගත හැකි අතර පිහි අවසානයේ ඇති කප්පාදුව ඔබේ තලයේ කෙළවර කැඩුණොත් යටින් නව තියුණු ලේසර් තලයක් සවි කළ හැකිය. පිහියෙන් ඉදිරි ලකුණු කළ තලය කැඩීමට ඔබේ දෑත්තනුවට තොප්පිය භාවිතා කිරීම ඉක්මන් හා පහසු වන අතර ඔබේ ඇඟිලි වලට වේ හැකි අනවශ්‍ය කැපුම් වළක්වයි. ඊළඟට ප්ලාස්ටික් පිය නැති ඉවත දැමිය හැකි කෝප්ප. ඉවත දැමිය හැකි කෝප්පවල ඇති ප්ලාස්ටික් පියන කුමක්දයි මුලින්ම පැහැදිලිව පෙනේ. ඔබේ බීම ටික කෝප්පය තුළ පරිස්සමින් තබා ගැනීමට නමුත් ඒ එකම අරමුණක් නොවේ. ඉවත දැමිය හැකි ප්ලාස්ටික් පියනෙහි මූලික සැලසුම සැබවින්ම විවිධාකාර වේ. ඒ බහලුම තුළ ආරක්ෂිත විදියට තබා ගැනීමට පමණක් නොව ඔබ ඔබේ බීම එක පානය කිරීමට සූදානම් වන විට පියනෙහි විශේෂිත දාර ඇති අතර එමගින් ඒ දෙගුණයක් කර වෙරළ බඩ යාත්‍රාවක් මෙන් ඔබේ කෝප්පයේ පාදම වැළඳ ගත හැකිය. පියන නිපදවන ලබන්නේ මෙම ශ්‍රිතේ මනසේ තබාගෙන වන අතර සෑම ප්‍රමාණයකම කෝප අනුරූපවල පදනමට ගැලපේ. ඊළඟ එක තමයි යතුරු පූර්වක ලිපි සැකසීම. යතුරු පූර්වක අකුරු එලෙස සකසා ඇත්තේ මන්දයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද. මෙතෙක් සොයාගත් පළමු යතුරු පූර්වලට යතුරු ලියනයකට අයතු අතර ඒ යාන්ත්‍රික ලෝහ ආයුධ වලින් ක්‍රියාත්මක විය. මුලදී යතුරු අකාරාදී පිළිවෙලට සකසා ඇති නමුත් යතුරු ආයුධ හරස් රැහන් හා හිරවී ඇති බැවින් යතුරු ලියනය කරන්නන් ස්වභාවිකම වේගයෙන් යතුරු ලියනය කිරීම අවසන් වනවා. මිනිසුන් දැනටම වේගවත් බව දැන ගැනීම ඔබට වේදනාවක් විය හැකි අතර යතුරු පුරු නිෂ්පාදකින් යතුරු ලියනය කරන්න හිතාමතා මන්දගමී කිරීම සඳහා යතුරු අනුපිළිවෙල අහඹුලස සිදු කළා. ඔන්නේ නැවත වෙනස් කර නැත. එබැවින් ඒ කරන්නේ ඔබේ ටයිප් කිරීමේ වේගය වැඩි කරන්නයි. ඊළඟට තමයි ක්‍රේල් කොණ්ඩ කටුව. බොහෝ විට ඔබ කොණ්ඩේ ක්‍රේල් කට ගොඩක් ඇති ගැහණු ළමෙක් දුටු විට ඔවුන් සාමාන්‍යයෙන් රැලි සහිත පැත්ත පිටතට ගසා ඉනවා දැක ඇති. මේට හේතුව බොහෝ කාන්තාවල් උපකල්පනය කරන්නේ පින්නකේ රැලි විලාසිතා සඳහා ඇති බවයි. සැබෑ පරමාර්ථය නම් කොණ්ඩේ යටින් ඇති කොණ්ඩේට තරඟ අල්ලා ගැනීමෙන් එම කොණ්ඩේ තදින් අල්ලා ගැනීමයි. ඊළඟ එක තමයි වෙන් කළ හැකි හෙඩ්රෙස්. හෙඩ්රෙස්සේ සැලසුම තරමක් ඉදිරි ඇති අතර ඒවා කොතරම් උස හෝ කෙටි වුවත් ඕනෑම කෙනෙක්ගේ හිසට පහසුවෙන් ගැලපෙන පරිදි සකස් කර තිබේ. ඔබේ හිස්වස්ම සම්පූර්ණයෙන්ම ඔළුවෙන් ඉවතට ගත් විට ඒ ශක්තිමත් දිග ලෝහ බාර දෙකකින් යුක්තව ඇත. ඔබ කවදා හෝ ඔබේ මෝටර් රථය තුළ සිරවි සිටින බව සොයාගෙන ඉක්මනින් පිටතට යාමට අවශ්‍ය නම් ඔබගේ හිස්වස්ම වෙන් කර ලෝහ බා භාවිතා කර ඔබේ කවුළුව බිඳ දෙමිය හැකිය. ඊළඟට ඔබේ ගුවන් යානයේ කවුළුවේ ඇති කුඩා සිදුර ඔබ බොහෝ වෙලාවක්
ඔබ බොහෝ වේලාවක් පියාසර කිරීමට වැය කරන්නේ නම් ඔබේ ගුවන් යාන කවුළුවේ ඇති කුඩා සිදුර වරකට හෝ දෙකකට පෙර ඔබ භාවිතා කළ හැකි අවස්ථාවලදී ඔබ පෙරලා දැමීමට ඉඩ තිබේ. කවුළුවේ පතුලේ ඇති කුඩා විවරය සැබවින්ම අරමුණු දෙකක් ඉටු කරයි. පළමුවෙන් ඒ ගුවන් යානයේ අධික පීඩනය ගොඩනැගිල්ලේ සිට ජනේලයේ උන්නතාංශයට නැගීමට ඉඩ සලසයි. දෙවනුව මගින්ගේ සියලු උණුසුම් හුස්ම සමග ජනේල නොපැහැදිලි වීම වළක්වා ගත හැකිය. ඊට පස්සේ iPhone එක කාච සහ ෆ්ලෑෂ් අතර ඇති කුඩා කළු තිත ඔබ iPhone එකක් භාවිතා කරන්න ලකුණා ඔබ iPhone එක පිටුපස ඇති කාචය සහ ෆ්ලෑෂ් අතර ඇති කුඩා කළු තිත ඔබ දැන්ටම දැක ඇදී මෙම කළු තිත සැබවින්ම තුන්වන මයික්‍රෝෆෝන එකේ පසුබිම් ශබ්දයේ ඉවත් කිරීමෙන් උසස් ශබ්ද තත්ත්වයක් ලබා දීමේ අරමුණින් ඒ නිර්මාණය කර ඇති අතර ප්‍රසංගයක් වෙන ජනකීන ස්ථානයක වීඩියෝ පටගත කිරීමේදී වඩා හොඳ ශබ්දයක් මෙයින් ලබා දෙනවා අන්තිමක තමයි සිලිකා ජෙල් පැකට් අපි කවුරුත් දන්නවා කුඩා සිලිකා ජෙල් ඇසුරුම් නැඹව ආරක්ෂා කර ගැනීම සඳහා සමහර නිෂ්පාදන සමග ඇතුළත් කර ඇති බව නිෂ්පාදන ආරක්ෂා කර ගැනීම සඳහා මෙම සිලිකා කුඩා පැකට්ව ක්‍රියා කරන්නේ කෙසේදයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද සිලිකා ජෙල් යනු ඩෙසිගනල් ලෙස හැඳින්වෙන දෙයක් වන අතර එයින් අදහස් කරන්නේ ඒ ආසන්න පරිසරයේ තෙතමනේ උරා ගැනීමට නැඹුරු වන බවයි කුඩා පැකට් තුළ මෙම සිලිකා ජෙල් පබළු පිරිය ඇති අතර ඒ සංවෘත පරිසරයකදී අර්ධද්‍රව්‍ය 50% දක්වා අවශෝෂණය කරගත හැකි අතර අධික තෙතමනේ සහිත නරක් විය හැකි ඕනෑම දෙයක් ලස්සන හා වියලි ලෙස තබා ගැනීමට උපකාරී වේ